දැන් මම මම වාමාංශිකද නැද්ද කියලා අහනකොටම දැන් ඒක මම සමහර ලාවට ඒක නැහැ කියලා කියනවා. නමුත් ඒක මේ දැන් මම හිතන්නේ ඒක කියන්නේ ඒක තේරුමක් නැහැ. මේ වාමාංශික කියන වචනය දැන් අර රේමන් විලියම්ස් කියනවා වගේ දැන් එක පැත්තකින් මේ 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 දැන් මේ කතා කරන්න යන තේමාවට සම්බන්ධයි. එකක් මම ඒ විදිහම කියන්නම්. දැන් මේ මේ සංසිද්ධියද අපි මේ කතා කරන සංසිද්ධියට මොකක්ද කියන්නේ කියන ප්‍රශ්නය. දැන් විදර්ශන කිව්වා කියන්නේ අරගලය කියලා. දැන් මම මේ වචනේ මම පාවිච්චි කරනවා ඒක අර තියෙන නිසා ඒක අර මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට. ඒක හැමෝම කියන අරගලය. දැන් ඒක ඔය දැන් ඉන්ටර්නැෂනල් මීඩියා පවා දැන් ඒ ඒ දැන් සමහර දැන් මාධ්‍ය එක්ක කතා කරපු සමහර ඔය ජාත්‍යන්තර මාධ්‍ය වල අයත් ඒගොල්ලෝ දන්නවා මේ ඒ අරගලය කියන සිංහල නම ඒගොල්ලෝ දන්නවා. හරි. එතකොට ඒක ඒක අරගලය කියලා කියන්නේ අර නිකන් ඒක මේ නිකන් මේ ඒක මේ සංනාමයක් වගේ. එහෙම නෙමෙයි මේක මේක අපි නම් කරන්න කොහොමද කියන්නේ. ඒක එතකොට අපිට අවශ්‍ය වෙනවා කියන්නේ මේ මේ සිද්ධිය විසින්ම ඇති කරපු ඒ මම හිතන්නේ මේ මේ සිදුවීම ලංකාවේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක හැරවුමක්. ඒක ඒක අර කියමු ඩිස්කන්ටිනියුටි එක කියන්නේ ඛණ්ඩනය. දැන් ඒ ඛණ්ඩනය ඇවිල්ලා මේ එක ඒක ඇවිල්ලා ඉතාම මේ බරපතල විදිහකට. ඒක ඒක වෙන්නේ නිකම්ම නෙමෙයි. ඒක දැන් කාලයක් තිස්සේ නැති වෙච්ච දෙයක. දැන් ඕනෑම දැන් මේ වගේ සිදුවීම් දැන් සාමාන්‍යයෙන් අත වශයෙන්ම දැන් මේක මේ මේ ලංකාව වගේ රටක සිද්ධ වුණු නිසා තමයි මේක මෙච්චර මේ මෙච්චර ගණන් ගන්න නැත්තේ. මොකද දැන් අපේ වගේ රටවල් සාමාන්‍ය වැඩි ගණන් ගන්න නැහැ ලෝකේ. ඒක නිසා මේක ගණන් ගන්න නැහැ. හැබැයි දැන් මේක ප්‍රංශෙම වුණා නම් එහෙම මේ වගේ නෙමෙයි. ඒක දැන් ඔය අත වශයෙන්ම දැන් ඔය ප්‍රංශ විප්ලවය එක සංසන්දනය කරලා බැලුවොත් අත වශයෙන්ම ප්‍රංශ විප්ලවයට වඩා මේක සංකීර්ණයි මේ ක්‍රියාවලිය. ඒ මම හිතන්නේ රුසියානු විප්ලවය දැයි ප්‍රංශ විප්ලවය සහ රුසියානු විප්ලවය කියන දේ ඒක තමයි සාමාන්‍යයෙන් බොහොම අර අපි සම්භාව්‍ය විප්ලව ඒ විප්ලව කියන එක අපි කතා කරනකොට අපිට තියෙන මේ ප්‍රධාන සිදුවීම් අපි හරි දැන් ඒ වගේ ඒ යුගය නිසා දැන් විශේෂයෙන්ම ඒ රුසියානු විප්ලවයේ ඔය මේ කලින් කිව්වා වගේ ලෙනින්ගේ කණ්ඩායම බලය අල්ලගෙන වෙච්ච සිදුවීම නිසා ඒකට ඒකට නිකන් මේ මේ කියන්නේ ඒකට වැඩි අවධානයක් ලැබුණා. අත වශයෙන් මේ කියන්නේ අපි විප්ලවය කියලා කියන්නේත් ඒකේ වැරදි එකකට කියන්නේ වැරදි අවස්ථාවකට තමයි අපි විප්ලවය කියලා කියන්නේ. අත වශයෙන්ම මේ ඒ විප්ලවය ඇතුලේ සිදුවුණු යම්කිසි කුමන්ත්‍රණකාරී සිදුවීමකට කුමන්ත්‍රණකාරී සිදුවීම කියන්නේ ඒ බොල්ෂෙවික් කුරු කියලා තමන්ව හඳුන්වාගත්ත යම්කිසි පිරිසක් ඒ වෙලාවේ ඇති වෙලා තිබුණු යම්කිසි මේ අර වැකියුම් එකක් නිසා ඒක හරියට රනිල් වික්‍රමසිංහ බලයට ආවේ. රනිල් වික්‍රමසිංහ බලයට ආවා වගේ තමයි ලෙනින් බලයට ආවා. මේක හරි භයානක කතාවක්. හරි. නමුත් ඒක තමයි කියන්නේ හරි ඒ කියන්නේ මේ කියන්නේ යම්කිසි වැකියුම් එකක් නිර්මාණය වෙනවා. ඉතින් මෙහෙම වැකියුම් එකක් නිර්මාණය වුණාම ඕන එකක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔය ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ලෙනින්ගේ ඔය සාර් පාලනය පෙරලෙනකොට එයා හිටියේ ස්විට්සර්ලන්ත වල. ස්විට්සර්ලන්තය තමයි හිටියේ. ඒ ඉන්නකොට මේ එයාට මේ සහෝදරේ ඉන්නල පත්තරයක් අරගෙන ඇවිල්ලා කියනවා මේ ලෙනින්ට කියනවා කොම්රේඩ් මේ සාර් ආණ්ඩුව පෙරලිලා කියලා. එතකොට දැන් මම මතක නැහැ කතාවක් විදිහට හදලා කිව්වොත් එයා නිකන් කියනවා ඉරු ගන්න දු වාඩිලා කෝපි එකක් බොන්න හරි මොකක් හරි කියන්නේ මේ සීතලේ ඇවිල්ලා නැනන එහෙම නෙමෙයි බාන්න පත්තරේ කියලා ඉතින් පත්තරේ බලපුවාම තියෙනවා. ඒක දැන්
මගේ මේ මේක සෑහෙන කල්යනවනේ ඒක සාමේ යුද්ධ තියෙනවා කමියුනිකේෂන් බොහොම දුර්වලයි පළවෙනි ලෝක යුද්ධ කාලේ එතකොට ලෙනින් මේකෙන් පුදුමයටපත් වෙලා එයා කියනවා දැන් මම වහාම යන්න ඕනේ රුසියාවට යන්න ඕනේ යන්න විදියකුත් නැහැ ඊට පස්සේ මේ එකත් පොඩි සෙල්ලමක් කරලා අර ජර්මනියයි රුසියාවයි යුද්ධ තියෙනවා එතකොට මේ දැන් ජර්මනිය හිතනවා ලෙනින් ගියොත් එහෙම දැන් එතකොට ඒගොල්ලෝ අර යුද්ධෙන් පස්සේ මේ 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 ඒ විප්ලවයෙන් සාර්පේරුණාන් පස්සෙත් ඒගොල්ලෝ යුද්ධය පවත්වාගෙන යනවා ඒක නිසා මේ ලෙනින් ගියොත් මෙතන විශාල ජංජාලයක් කරනවා ඒ නිසා ඒක ජර්මනියට වාසි වාසි ඒ නිසා මේ මේ ලෙනින්ට යන්න පහසුකම් සපයලා දෙනවා ඒගොල්ලෝ සීල් කරපු කෝච් එක අතරමයි කියන්න පුළුවන් අපිට ඒ ලෙනින්ගේ විප්ලවය කියලා කියන්නේ ජර්මන් කුමන්ත්‍රණයක් කියලා වන්න දැන් ඔය නලින් සිල්ව වගේ කියනවා වගේ හරි එහෙම තමයි යන්නේ ගින් එහෙම ගින් ඔය මේ කවුද මේ භූපති ලිව්වා වගේම ලෙනින්ත් ඇවිල්ලා ලිව්වා අප්‍රේල් ප්‍රවාද කියලා ලියලා එහෙම කියලා කට්ටියක් එච්චර හිටියෙත් නැහැ කට්ටියක් ඒ කියන්නේ බොහොම පොඩි පිරිසක්ගේ බොල්ෂෙවික් කරු කියලා හිටියේ එතන කොමාරි එක ඒ මේ ක්‍රියාවලිය මාස ගානක් තිස්සේ මේ අදිලගෙන ක්‍රියාවලියේ තිබුණ යම් කිසි ඒ සංකීර්ණත්වය නිසාසයි ඒ වකවානුවට මට වෙලා නැහැ දැන් ඒක කතා කරන්න ඒ කාලෙත් කියන්නේ අදට වඩා වෙනස් ප්‍රධාන වශයෙන් සංනිවේදනය පැත්තෙන් ගත්තාම ඒ කියන්නේ දුර කියන්නේ හරි වැදගත් ඔය ඩිස්ටන්ස් සහ ස්පීඩ් හරි කියන්නේ තොරතුරු ගලාගෙන යන හැමි ස්පීඩ් කියන එක හරි වැදගත්. අපි ජීවත් වෙන කාලේ ස්පීඩ් එක වැඩි. ඒ කියන්නේ දැන් මම මේ කතා කරන එක මම දන්නේ සමහරට Facebook වල යනවා. එහෙම මේ මේ වෙලාවෙම දැනගන්න පුළුවන් ලෝකේ ඕනම දන්නවා. ඒ ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර එහෙම නෙමෙයි. රුසියාව කියන විශාල රටක් සෙන්ට් පීටර්ස්බර්ග් වල වෙන දේ මොස්කව් වල දැනගන්න යනවා. අර ඉස්ක්‍රා කියන පත්තරේ ලෙනින් පොතක්ම ලියලා තියෙන්නේ ඉස්කා පත්‍රයේ. ඒ ඉස්කා කියන පත්‍රයේ තමයි ඒගොල්ලෝ සම්නිවේදනය කරන්නේ, එහෙම කරන්නේ වගේ. ඒ කියන්නේ පත්‍රයකට පුළුවන් එහෙම network එකක් හදලා එහෙම කරන්නේ. ඒ වගේ කවුරු හරි ඒ කාලේ නිකන් මේ එහෙම හිතලා දැන් ලෙනින් හිතුවේ කියන්නේ ගොඩක් ඔය ලෙනින් නිසම් ගැන කියන එකට කියන එකක්. කියන්නේ කවුරුත් හිතපු නැති දැන් ලෙනින් හිතුවා. එන්සයාට එක පුළුවන් වුණාද? අද එහෙම කරන්න බෑ. අද එහෙම හිතන ඕන තරම් ඉන්නවා. අද ඉස්කා වගේ පත්‍රයකින් එහෙම කරන්න බෑ. අද කොමියුනිකේෂන් මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක දියුණු ඊට වැඩි. හරි. අද ඇවිල්ලා ලෙනින්ලා වගේ ඕන තරම් අය ඉන්නවා. ඒ කියන්නේ ලෙනින්ලා වගේ කියලා කියන්නේ ලෙනින් කියලා කියන්නේ එයා හිතුවා කට්ටියක් එකතු කරගෙන යම්කිසි ප්ලෑන් එකක් ඇති කරලා යම්කිසි සැලස්මක් හදලා ඒ සැලස්මට අනුව තව පිරිස අවශ්‍ය දේවල් අර සන්නද්ධ බලය මේවා කරලා බලය අල්ලගත්තාම ඒ ඒ ඒක පාවිච්චි කරලා තමන්ගේ සැලස්ම තමන්ගේ සමා අර ලෙනින් වාදයේ අංග දෙකක් තියෙනවා. එකක් තමයි බලය අල්ලගන්න සැලස්ම. ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ. බලය අල්ලගන්න සැලස්ම. බලය අල්ලගන්නවා කියලා කියන්නේ මෙන්න මෙහෙම අමුදා මේවා කරලා ඔය ඒක ගොඩක් ඒවා තියෙනවා. ඒ බලය අල්ලගන්න සැලසුම. ඒ බලය ගන්න කැමති අය මේ පැත්තකට දානවා. ඒ බලය අල්ලගන්න පැත්තකට දාන බලය අල්ලගත්තාම අර බලය අල්ලගන්න අකමැති වීම නිසා පැත්තකට දාපු අය ආපහු ගන්නවා. දැන් ඔය යාගේ මිත්‍රයෝ දෙන්නෙක් හිටියා. සිනෝවියෝ සහ කමනේ කියලා ඒගොල්ලෝ විරුද්ධ වුණා. බලය ගන්නවා. බලගහම මුන් ද්‍රෝහියෝ අරන් මේ කියලා පැත්තකට කරලා ඉවරලා ආපහු බලය අල්ලගත්තාන් පස්සේ ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලන්ව ලොකු මේ අලුත් ආණ්ඩුවේ ලොකු මිනිස්සු කරනවා. පස්සේ ඒගොල්ලන් අර බලය අල්ලගන්න විරුද්ධ නිසා පස්සේ ස්ටාලින් ඒගොල්ලන්ව මරනවා. නමුත් දැන් ඒ කියන්නේ ඒක දෙකක්. ඒ කියන්නේ බලය අල්ලගන්නවා ඊට පස්සේ අල්ලගෙන ඒ යම්කිසි සමාජ විනාශ කිරීම පිළිබඳ යම්කිසි දෙයක් කරනවා. දැන් ඒවා කරන්න ඒ කාලේ පුළුවන් උනේ ඒ කාලේ අදට වැඩිය සමාජ සම්බන්ධතා අඩුයි, ජනගහනය අඩුයි, ජනගහනයට වැඩිය මේ කොමියුනිකේෂන් අඩුයි. මේ වගේ ගොඩක් දේවල් නිසා
අද ඒවා අපිට කරන්න බෑ. අද කරන්න බැරි මොකද? ඒ කියන්නේ මේ ලෙනින් හිතුවා වගේ තව විශාල ප්‍රමාණයක් ඒ වගේ ඉන්නවා. එතකොට අපිට හම්බ වෙනවා. මේ එතකොට අපිට මේ දැන් ඔය අපි හිතමු දැන් ඔය භූපතිගේ මේ මේකට මම මේ පොතට විරුද්ධයි. පොත ලිව් එක හොඳයි ඒ සාකච්ඡාවට. නමුත් මේකේ මේකේ තියෙන මූලික ප්‍රවාද වලට මම විරුද්ධයි. හරි? ඒ විරෝධය ප්‍රකාශ කරන්න තමයි මම ආවේ. කියන්නේ දේශපාලන වශයෙන් මේ මේ ප්‍රකාශ කියන්නේ මේක පොලිටිකල් මැනිෆෙස්ටෝ එකක් විදිහට ගත්තාම ඒකට මම විරුද්ධයි. ඒතකොට ඒ කියන්නේ අත්ත වශයෙන්ම දැන් මේක තියෙන්නේ අර ඒ ලෙනින් ව්‍යාපෘතිය ඇතුලේ තියෙන. හරි? ඒ ලෙනින් වගේ කියන්නේ ලෙනිනිස්ට් අජෙන්ඩා එකක් තමයි මේකේ යෝජනා කරන්නේ. කියන්නේ දැන් භූපති අහන්නේ ඇයි මේ වගේ මේ වාමාංශිකයෝ කියලා කියන අයට ඇයි මේ මේ අවස්ථාවේ බැරි වුණේ මේ ලෙනිනිස්ට් ඇජෙන්ඩා එකක් ක්‍රියාත්මක කරන්න. හරි. ඒතකොට ඒක ඒක මම හිතන්නේ ඒක ඒක මූලික වශයෙන් යල්පැන්නලා කියන එකක්. ඒක නිකන් මේ කරලා අපි වචනේ අනක්‍රොනිස්ටික්. අනක්‍රොනිස්ටික් කියලා කියන්නේ වැඩක් නැහැ දැන් මේ කාලෙට ගැලපෙන්නේ නැහැ. හරි. ගැලපෙන්නේ නැත්තේ වෙන මොකක් හරි නිසා නෙමෙයි. කියන්නේ ඒක එක කාලයකට අයිති දෙයක්. අර රේමන් විලියම්ස් කියනවා වගේ ඒක 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 කාලීන භාෂාවක්. හරි. කාලීන භාෂාවක්. ඒ භාෂාව ඒ ඒ කාලේ ඉවරුනහම ඒක ඉවර වෙනවා. හරි. ඒ කාලේ ඉවරුනහම ඒවා ඊට පස්සේ අපිට අපිට තියාගන්න පුළුවන්. හරි. මේ ඊට කලින් මම ගියා මේ මේ කෞතුකාගාරයට. කෞතුකාගාරයේ අධ්‍යක්ෂකගේ කාමරෙට අධ්‍යක්ෂකගේ කාමරේ තියලා තියෙනවා නන්න මේ අර අර ග්‍රෑම් ෆෝන් වගේ පරණ එකක්. ඒක ලස්සනට තියලා තියෙනවා. හරි. ඒක ලස්සනට තියලා තියෙනවා. ඒක ලස්සනයි. හැබැයි ඒකෙන් ඒක අර සින්දු අහන්න ඕන නම් ඒක දාර වැඩක් නැහැ. හරි. ඒ වගේ අපිට ඒවා ඒ ලෙනින්ගේ පොත් අරවා මේවා අපේ ජීවන වලත් මගේ තියෙනවා එහෙම ඒක. ශාස්ත්‍රීය ප්‍රයෝජනෙට අරවා මේවා. ඒක ඒක අපි එහෙම තියාගන්න පුළුවන් මේ භාෂාව. නමුත් ඒකේ ඒකේ ප්‍රයෝජන කියන්නේ ඒකේ ප්‍රැග්මැටික් වැලියු එක. ප්‍රායෝගිකව ඒක ඒක අදාළ නැහැ. ඒක ඒ මොකද ඒ කාලේ කාලෙට ඉවර වෙනවා. දැන් අර පරණ වාහන තියෙනවනේ. පරණ වාහන අපි දැන් පාවිච්චි කරන්නේ නැහැනේ. දැන් මේක අපි මේකත් අර භූපති කියනවා වගේ ජනප්‍රිය නොවන. හරි. ඉතින් කියනවනේ එතන ජනප්‍රිය නොවන විචේ මේ මේක තමයි කියන්නේ අපි අහන්න නැති ප්‍රශ්නේ තමයි ඒ ලෙනින් වාදී ව්‍යාපෘතිය අපිට අපි එක වෙනුවෙන් පෙනී හිටින්නේ කුමන පදනමක් මතද ඒකේ අපි අහන්න නැති දැන් මෙතන භූපති කියනවා අපි මේ මූලික ප්‍රශ්න අහන්න ඕනේ කියලා දැන් එකට එකගයි දේශපාල අපි දේශපාලනයේ ප්‍රශ්න ඇසියුත්මේ එහෙත් මේ ප්‍රශ්න හුදු ප්‍රශ්න නොවේ මූලධාර්මික ප්‍රශ්න විය යුතුයි. හරියට හරි. මොනවාද මූලධාර්මික ප්‍රශ්න? දැන් ලෙනින් වාදී ව්‍යාපෘතිය පිළිබඳ මූලධාර්මික ප්‍රශ්න මොනවාද? මම මන් අහපු එක තමයි මූලධාර්මික ප්‍රශ්න. අපිට ඒ ඒ ලෙනින් වාදී ව්‍යාපෘතිය ඒ යුගයෙන් ගලවලා ගත්තොත් යුගයෙන් ගලවලා ගන්නවා කියලා කියන්නේ අපි ඒ යුගයට ආවෙනික ටික අයින් කරනවා. අයින් කරන මොකද මොනවද අපිට ඉතුරු වෙන්නේ? මොනවාද පිළිතුරුවේ? අන්නේ ප්‍රශ්න අහන්න ඕනේ. ඒකයි මූලධර්මීය ප්‍රශ්න අහනවා කියලා කියන්නේ. හරි. දැන් ඒ අර්ථයෙන් ගත්තහම ඒක තමයි මං හිතන්නේ මේ ප්‍රවේශයේ මේ ප්‍රවේශයේ තියෙන මූලික ප්‍රශ්නේ. ඒ නිසා මං හිතන්නේ මම ඇත්තටම මම අර කියන්න ආවේ අර මේ සිද්ධ වෙච්ච මහජන නැගිටීමේ වැදගත්කමනේ අර ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය වගේ දේවල් කියලා. ඒ වගේ මේක ඉතාම වැදගත් එකක්. මේක තාම කියන්නේ ඒ ලෝක ඉතිහාසයේ යම්කිසි ඇති වෙලා තියෙන මේ පරිවර්තනයක්. ඒ පරිවර්තනයක් ක ස්වභාවයේ පෙන්눔 කරන්න පුළුවන් ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ අපිට දැන් සමහර ඒවා තියෙනවා මෙන්න මේකෙන් පෙන්눔 දැන් උදාහරණයක් විදිහට 9/11. 9/11 කියලා කියන්නේ ඒ වගේ ඒ කාලේ සිද්ධ වෙච්ච පරිවර්තනයක්. 9/11 පොලි පස්සේ ඒ ඇමරිකාවේ රාජ්‍ය පරිවර්තනයේ ලක්ුණා. නැෂනල් සෙකියුරිටි ස්ටේට් කියලා කියනවා. ඒක
එතකොට අපිට ඒකෙන් පෙන්වන්න පුළුවන් මෙන්න බයෙන් බලන්න මේ මෙහෙම මෙහෙම එකක් ඒ ඩිමොක්‍රටික් ඔය ගවර්නන්ස් කියන එක සම්පූර්ණ විශාල පරිවර්තනයකට ලක් වුණා. අන්න ඒ වගේ අපිට ඒකෙන් පෙන්වන්න පුළුවන්. ඒ වගේ දැන් මේ මේ සිදුවීමේ වැදගත්කම තමයි අපිට මේ දේශපාලනයේ ඇති වෙලා තිබුණු පරිවර්තනයක්. අපි ලෝකෙ පැත්තකට දැම්මොත් ලංකාවේ දේශපාලනයේ ඇති වෙලා තිබුණු පරිවර්තනයක ස්වභාවය කුමක්ද? ඒ පරිවර්තනයේ පසු තත්ත්වය මොන වගේද කියන එක අපිට පෙන්වන්න පුළුවන් මේක ආශ්‍රයෙන්. ඒක තමයි මේ තියෙන වැදගත්කම. ඉතින් අපි ඒක හරියට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා අර මේ රේමන්ඩ් විලියම්ස් අනුවයමින් මේ අලුත් වචන අලුත් භාෂාවක් නිර්මාණය කරන්න. හරි? ඒක තමයි මම හිතන්නේ සහ තිබෙන භාෂාව දිහා නැවත විචාරාත්මකව හරි බලන්න. හරි? මේක මම වචන කීපයක් මේ බැලුවද විශේෂයෙන් ඔය අපිට අහන්න පුළුවන් මේ දේශපාලනය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ. දේශපාලනය කියන්නේ මොකද්ද? ඊළඟට මේකේ මේ භූපතිගේ ප්‍රවේශයේ තියෙන ප්‍රධානම පන්ති දේශපාලනය. මොකද පන්ති දේශපාලනය කියන්නේ? අපි මේක නියම් ඔය කියනවා. හරි. විදර්ශනත් කිව්වා මොකද්ද පන්ති දේශපාලනය? පන්ති දේශපාලනය කියන එක අපිට සාමාන්‍යයෙන් අර්ථ දෙකකින් සලකලා බලන්න පුළුවන්. එකක් තමයි පන්ති අපි හිතනවා පන්ති කියලා එකක් තියෙනවා. සමාජය අපි තේරුම් ගන්න. සමාජය තේරුම් ගන්න අපි පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි ප්‍රවර්ගයක්. අපිට ඒක පන්ති කියලා නම් කරන්න පුළුවන්. ඔක ඉතින් මාක්ස්ගේ එනවා මම හිතන්නේ මාක්ස්ට වැඩි එක මේ හොඳට ඉදිරිපත් කරලා තියෙන්නේ වෙබර්. මැක්ස් වෙබර් මාක්ස්ගේ වැඩි පුර ගැන කතා කරලා නැහැ. අතටම මේ වෙබර් තමයි මේ පන්ති ගැන දියුණු සමාජ විද්‍යාත්මක න්‍යායක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තියෙනවා. ඒ කියන්නේ යම් කිසි අපි ඉන්න දැන් බලුවත් අපි එක එක ඒ ආර්ථික පර්යාය ගත්තොත් ඒක අපි එක එක තැන්වල ඒ අපේ ආර්ථික ක්‍රියාවලිය අපේ පිට තියෙන අපේ ධනයට තියෙන අපේ ප්‍රවේශය වතුල අපි එක එක තැන්වලට එනවා. එතකොට දැන් එතකොට මේ පන්ති එතකොට ඒ අනුව අපි යම් කිසි විදිහක මේ පන්ති සකස්මක් පන්ති සකස්මේ අපි යම් යම් තැන්වල ස්ථානගත වෙනවා. හරි, අපිට එහාට මෙහාට යන්න පුළුවන්. ඉතින් අපි ඒක පන්තියක ඉඳලා තව පන්තියකට පහළ යන්න පුළුවන්, ඉහළ යන්න පුළුවන්. එහෙම කොහොම හරි මේක අපි ස්ථානගත වෙනවා. එතකොට මේ පන්ති දේශපාලනය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් කෙටියෙන්ම කියනවා නම් අපේ දේශපාලන ක්‍රියාව කියන්නේ මැදිහත් වීම. මේක අපේ මේ අපේ ඇක්ෂන් කියන්නේ දේශපාලන මැදිහත් වීම කියලා අපි කියමු. අපි සාමූහිකව අපේ ලෝකය අපි ජීවත් වෙන ලෝකය පරිවර්තනය කර ගැනීම සඳහා දරන සාමූහික උත්සාහය. ඒකට තමයි දේශපාලනය කියලා කියන්නේ. එතකොට ඒක ඒ සඳහා අපි කරන මේ සාමූහික මැදිහත් වීම යම් කිසි විදිහක නිශ්චය වෙනවා අපි මේ අපි අර අයිති වෙන අපි අයිති වෙන අර පන්තිය ඒ පන්තිමය ස්ථානය අපේ ක්ලාස් පොසිෂන් කියලා කියන්නේ ඒ තුනේ. එතකොට ඒක අපි ඕනම එකක් දැන් මම මෙතන ඇවිල්ලා මම කතා කරන විදිහ ඒ කතා කරන විදිහ තුල තියෙන ක්ලාස් පොසිෂන් එක. හරි. ඒ කියන්නේ ඒක මට ඒක මට මගේ ආර්ථික හැකියාව නිසා මට ඒක යම් යම් විවිධය කතා කරන දිහා බලලා ඒකට අනුව මගේ වචන හසුරවන්න මේ වගේ තැනකට ආවම හැසිරෙන්න ඕන කොහොමද ඒක හැකියාව. නමුත් අපි හිතමු නිකන් සාමාන්‍ය මිනිස්සෙක් පාරේ ඉන්න එහෙම අධ්‍යාපනයක් නැති එයාට මෙතන කතා කරන්න આવොත් මේ මන්ට වගේ පිළිවෙලකට එයාට කතා කරන්න බෑ. එයා කතා කරනවා අපිට පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට ඒක ඇවිල්ලා ඒක එයාගේ ක්ලාස් පොසිෂන් එක එක සම්බන්ධ දෙයක්. එතකොට ඒ වගේ ඕනෑම මිනිස් ක්‍රියාවක් ඒ මිනිස් ක්‍රියාවේ අපිට පුළුවන් මේ පන්ති තත්වයක් පන්තිමේ භාවයක් හඳුනා ගන්න.
ඉතින් ඒක ඒක ඇවිල්ලා මේ පන්ති දේශපාලනයේ තියෙන මේ එක තේරුමක්. කියන්නේ යනුව ගත්තාම අපිට ඕන තරම් කියන්න පුළුවන් මේ හැම එකක්ම ඒ ඒ ක්ලාසිස්ට් පන්තිවාදී හරි මේ පන්තිවාදී අඩංගුවක් ඒකේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම පොඩි කාලේ මේ අන්නකට තමයි මේ කේක ඔය දැන් ඔය සමාජයේකොට අපි හිතමු දැන් ඔය වාමාංශික පක්ෂ වුණත් අපිට පාන්න පුළුවන් ඒ වාමාංශික පක්ෂ දැන් අපි වාමාංශික පක්ෂ අනිත් අයට කියනවානේ මේ පන්ති පන්ති මේ වාදී එහෙම කියලා. ඉතින් අපිට අහන්න පුළුවන් වාමාංශික පක්ෂවල පන්ති මේ පද නම් මොකක්ද? හරි. ඒ උදාහරණයක් විදිහට කවුරුත් මෙහෙම අහන්නේ නැහැ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පන්ති පද නම් මොකක්ද? මේ මේ හරි භයානක ප්‍රශ්න. හරි. මේ නමුත් මං අහන්නේ උත්තර දෙන්න. ඒකට අන්න ඒකට උත්තර දෙන්න. මොකක්ද ඒගොල්ලන්ගේ පන්ති පද නම්? නිරදන නිරදන පන්ති කියලා අර ඒකේ පන්තියක් නැහැ. विविध समाज स्तर कुमन कुमन समाज स्तर अभिलाषद निर्पांतिक अंतर विश्वविद्यालय शिष्य बल मे निर्पांतिक एक पंतिमय क्लास पोजिशन इवगे अभी हंडा ඒකට ඒ වගේ දැන් ජනතා විමුක්ති පෙරමුණ මොන පන්තියේද ජනතා විමුක්ති පෙරමුණ කුමන පන්තියේද ආයිත් ඒගොල්ලන්ගේ මැදිහත් වීම මොන පාන්තිකද මේවා අපිට අහන්න පුළුවන් ප්‍රශ්න හරි දැන් අනිත් එක තමයි දැන් මේ පන්ති දේශපාලනය කියන එකට කොහොමදලා පන්ති දේශපාලනය කියන එකට තව අර්ථයක් තියෙනවා ඒක තමයි ඔය සාමාන්‍යයෙන් ලෙනින් වාදී ප්‍රවේශය හරි ආයක මාක්ස් කියතුන දැන් පුළා එක තමයි ප්‍රොලිටේරියන් නිර්ධන පන්තික කියන එක හරි එතන එතනවිල්ලා මේ මේ නිර්ධන පන්තිය කියන එකට විශේෂ ඓතිහාසික භූමිකාවක් ඒකට ලැබෙනවා මම මේ මම ඒක පිළිගන්නවා කියන එක නෙමෙයි ඒක ඒ කතිකාවෙන් ඒකට දෙනවා එතකොට ඒක ඒක නිර්ධන නිර්ධන පන්තිය කියන එක ඒකට ඓතිහාසික වශයෙන් ऐतिहासिक कार्यभार निर्धन पंक्ति ऐतिहासिक कार्यभार धनवादी विनाशर समाज प्रगति कार्यभार निर्धन पंक्ति कवि देशपालन कारकत्व पॉलिटिकल एक्टर पॉलिटिकल एक्टर एजेंसी विशेष मार्क्सवादी लेनिनवादी संप्रदाय पंक्ति में निर्धन पंक्ति एक एक मूल पंक्ति एक विनाश मैं तीन मार्क्सवादी कथिक मंदन කතා වෙනවා නේද මං හිතන්නේ මේක දෙකක් හරි මේක දෙකක් හරි අර අර ක්ලාස් ඇනලිසිස් ද ක්ලාස් ඇනලිසිස් ඒකට මං එකඟයි හරි ඒකට මම එකඟයි අපිට ක්ලාස් ඇනලිසිස් කියන එක වළංගු එකක් හරි සමාජයේ පන්ති බෙදීම් කියනවා අර කුල අරෝමිය වගේ ද කුල තියෙනවනේ දැන් කුල තියෙනවා ඒ වගේ
වගේ ජන වර්ග තියෙනවා. ඒවා social categories, actually existing categories කියලා. ඒ කියන්නේ අත්ත වශයෙන්ම තියෙන ප්‍රවර්ග. ඒ වගේ classes කියලා කියන්නේ අත්ත වශයෙන්ම තියෙන දේක්. හරි. එතකොට මේ මිනිස්සු ඒක උඩ මිනිසුන්ගේ චින්තනය, ඒගොල්ලන්ගේ මේ විවිධ ආකල්ප චර්යාවන් ඒවා තීරණය වෙනවා. ඒවා තීරණය වෙනවා. එතකොට ඒක අපි ඒක තේරුම් ගන්න class analysis කියලා කියන්නේ අපේ චර්යාවන් වල අපේ මේ ආයතන තියෙනවානේ. දැන් ආයතන කියලා කියන්නේ අපේ චර්යාවන් අපි නිතරම ඒවා අර recurrence කියලා කියන්නේ නැවත 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 වෙනකොට ඒවා ආයතන බවට පත් වෙනවා. චර්යාවන් ආයතන බවට දැන් මිනිස්සු පොත් කියවලා කියලා කියලා ඒක ඒක රිකරන්ස් වුණාම පුස්තකාලයක් හැදෙනවා. හරි. ඒක කලින් එහෙම නිකන් කියවන්න ඇති. අපි ඒක හැමදාම කියවනවානේ. හැමදාම කියවලා කියවලා එනකොට ඒ කියවීම සඳහා මේ වගේ තැන් හැදෙනවා. එතකොට ඒක ඒක අර ඒ චර්යාවක් ආයතනගත වෙනවා. එතකොට ඒවා ඒවට තියෙන්න පුළුවන් මේ මේ අපි ඒවා ඒවා හඳුනා ගන්න ඕනේ ඒවා. හරි. එතකොට ඒක ඒවා ඒ ආයතන වල චර්යාවන් වල විවිධ දේවල් වල සහ විවිධ දේවල් ඒ ආයතනගත වෙන දා භාෂාව දා භාෂාව කියන්නේ තේමන්නේ භාෂාව කියන්නේ දැන් අර අපි වචන ගැන මම දැන් විදර්ශන කිව්වා මේ දැන් අපි වචන කතා කරලා වුණාම අපි ඒකට තේරුම් දෙනවා යම් යම් වචන අපි මේ අපි ඒවා පාවිච්චි කරන්න අපි ඒවට වෙන තේරුම් දෙනවා ජාති කොඩිය තියෙනවනේ ජාති කොඩිය මම හිතන්නේ ටිකට දැන් මේ මම දැන් වාස් ජාති කොඩිය ගැන කතා කරන්නේ මම හිතන්නේ ඒක වෙනස් දැන් උදාහරණයක් විදිහට මම හිතන්නේ මේ අර 2009 මැයි මාසේ ජාති කොඩියට තිබුණු අර්ථයට වඩා වෙනස් අර්ථයක් දැන් මේ දැන් මේකත් එක්ක හැදුනා දැන් සාමාන්‍යයෙන් එතකොට ඒවා ඒ විවිධ අයට පාවිච්චි කරන්න පුළුවන් ස්වභාවය එතකොට මේ ජාති කොඩිය වුණත් අර්ථය එකට හිටින්නේ නැහැ ඒක ට්‍රාන්ස්ෆෝම් වෙනවා හරි එතකොට ඒවා වෙනවා ඉතින් මම ඒක පිළිගන්නවද නැද්ද කියන එක වෙනම දෙයක් එතකොට ඒක මේ ඒ වගේ මේ වචන භාෂාවත් ඒ වගේ වෙනස් වෙනවා එතකොට ඒ වෙනස් වෙලා ඒවැය තියෙන පුළුවන් ඒ ක්ලාසෙස් පන්ති ඒව තියෙන පුළුවන් එතකොට ඒවා අපිට තේරුම් ගන්න පුළුවන් ඉතින් ඒක මම ඒකට පක්ෂයි නමුත් අර දෙවනි අර්ථයේ පන්ති දේශපාලනේ ඒක තමයි මේ 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 මේකේ තියෙන්නේ මේ භූපතිගේ පොතේ තියෙන්නේ එතකොට අපි දන්නේ මට තියෙන ප්‍රශ්නේ තමයි ඒක ඒ සම්බන්ධ මූලික ප්‍රශ්න භූපති අහලා නැහැ භූපති කිව්වට මූලික ප්‍රශ්න අහන්න ඕනේ කියලා ඇයි අපි හරි ඇයි ඒ ලෙනින් වාදී ව්‍යාපෘතිය අද වළංගු වෙන්නේ ඇයි හරි කියන ප්‍රශ්නෙට ඒක උත්තරයක් නැතුව කියනවා මෙහෙම මේ වෙන විදිහ මේ වචන මෙහෙම නෙවෙයි අහන්නේ ඇයි මේ අරගලේ ලෙනින්වාදී නොවුනේ හරි කාලේ අවසන් හරි එතකොට ඒක තමයි ඉතින් ඒක මං හිතන්නේ මේ මේ වැරදි ප්‍රශ්නයක් වැරදි ප්‍රශ්නයක් කියලා කියන්නේ දැන් මේ මේ මහජන නැගටිව් දැන් මේක මං ඇත්තටම දැන් මම දැන් වචන කීපයක් තියෙනවා ජනතාව දැන් මම පාවිච්චි කරන්නේ මේක මේ මම පාවිච්චි කරනවා කියන ජනතාව නැගිටීම ජනතා නැගිටීම කියලා කියන්නේ මේ people surprising කියන එක තමයි මම කැමති වචනේ. එතකොට the people surprising කියන එක ඒක ඇවිල්ලා මේ ඒක මේ දැන් මේක කියනවා ඒක විවේචනය කරන්න ඕනේ කියලා. ඒක විවේචනය කරන්න බෑ. ඒ තේරුමක් නැහැ. දැන් ජනතා නැගිටීමක් කියන එක විවේචනය කරන්න බෑ. ඇයි බැරි? ඒක බැරි මම නැවතත් ඒක වගේ ප්‍රියක් මතභේදාත්මකයක් කියන්නම්. දැන් ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව දෙවියන් වහන්සේ විවේචනය කරන්න බෑනේ. වැඩක් නැහැ විවේචනය. හරි? ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමයි මේ සියල්ලෙම උපත. තෝඩියක් විවේචනය කරන්න වැඩක් නැහැ. එයා ඉන්නේ විවේචනයට උඩින්. අන්න ඒ වගේ. ජනතාව කියලා කියන්නේ සියල්ලට උඩින් ඉන්න එකක්. හරි? එතකොට ජනතාව විවේචනය කරනවා කියන්නේ මොකක්ද? දැන් එකක් පළවෙනි එක තමයි ඒ දැන් අපි සියල්ල ගත්තත් අපිත් ඒ ජනතාවගේ කොම්පොනන්ට්ස්.
ජනතාව කියන එක ජනතාව කියන අදහසේ අපිත් කැලේ. එතකොට ඒක විවේචනය කරනවා කියලා එකක් නැහැ. හරි. ඒක විවේචනය කරලා වැඩක් නැහැ. ඒකට මේ වගේ ඒ වගේ අර people surprising එකක්. මේ ජනතා නැගිටීම් විවේචනය කරන්න බෑ. කියන්නේ විවේචනය කරලා දැන් ඔය කන වැරදි ප්‍රශ්න තියෙනවා. මේ මේක බලය අල්ලගන්න ජනතාව බලය අල්ලගන්නවා කියලා එකක් නැහැ. ජනතාව තමයි බලේ ඉන්නේ. හරි. එත ඒක තමයි මේ 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 අපි වැරදියට තේරුම් ගන්න දේවල්. කියන්නේ වැරදියට තේරුම් ගන්න කියන්නේ අර අර කියන්නේ පරණ අදහස. දැන් ද ජනතාව අමුතුම මොකටද බලය අල්ලගන්නේ? හරි. ජනතාවගේ තමයි බලය. මොකද නැත්තම් මිනිස්සු ඡන්දය දීලා තමයි ආණ්ඩුපත් කරන්නේ. හරි. ඒකට අලුතෙන් ජනතාව බලය අල්ලගන්න දෙයක් නැහැ. හරි. එතකොට ඒක කියන්නේ මේවා මේවා අපි නිකන් අර මේ අපි ඒ පාවිච්චි කරන වචන අපි පාවිච්චි කරනවා. කියන්නේ අපි ඒ මොන අර්ථෙන්ද පාවිච්චි කරන්නේ කියලා එච්චරම කල්පනා කරන්නේ නැතුව අපි ඒවා කල්පනා කරනවා. හරි. ඒ නිසා දැන් මගේ කාලය වෙන නිසා මම මේක මේ අවසන් කරන්නේ නැතුව අවසන් කරන්නම්. මේ ඉතින් මන්නම් කැමති අත්වශයෙන්ම දැන් මේ පොත ගැන අඩුම තරම් පැය තුනකවත් කතාවක් කරන්න. හරි. පුළුවන් වුණොත් මේක ගැන පොතක් ලියන්න වෙනවා. හරි. මොකද ඒ තරම්ම මේ වැදගත්. ඒ තරම්ම ඒ කියන්නේ මේක තමයි මේක අර කියන්නේ ඒ භූපතිගේ පොත අපිට පෙන්눔 කරන අපිට මේ සිදුවීම විසින් අපිට අපිට අලුත් භාෂාවක් අපිට අලුත් දේශපාලන භාෂාවක් අවශ්‍යයි. හරි. අලුත් දේශපාලන භාෂාවක් අවශ්‍යයි. පරණ භාෂාව හරියන්නේ නැහැ. එතකොට ඊළඟට මේ 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 ජනතාව කියන එක. මේ ජනතාව හරි ඒක දැන් මේ සා ඊළඟට ඔය පන්ති ගැන කියපු මං කියපාර දෙවනි අර්ථය කියන්නේ පන්තියක බලය නැත්නම් පන්තියක බලය කියන්නේ මේ නිර්ධන පන්තිය. නිර්ධන පන්ති බලය පිළිබඳව මේ කියන එක මේ කියන්නේ. ඒක ඇයි අදාළ නොවෙන්නේ කියන ප්‍රශ්නේ අපි ඒක මං හිතන්නේ ඒක සාකච්ඡා කිරීම සඳහා මේක හොඳ මම හිතනවා හොඳ පොයින්ට් ඔෆ් ඩිපාර්චර් එකක් මේක මේක මේ මේ ජනතා නැගිටීම අතරෙමනේ මේක ලියවෙන්නේ. ඒතකොට ඒක ඉතාම වැදගත් ඒ නිසා.